ආයුබෝවන්. ඔබ අද එක්ව සිටින්නේ භූගෝල විද්‍යා පාඩමාලාවේ පළමුවන පාඩමේ පස්වන කොටස සමගින්. පළමුවන පාඩම ස්වභාවික සම්පත්. අද ස්වභාවික සම්පත්හි පාෂාණ කොටසෙහි දෙවන සහ තෙවන වර්ගීකරණ සලකා බලමු. ප්‍රථමෙන් අවසාදිත පාෂාණ. මේවා ද්විතීක පාෂාණ ලෙසද හඳුන්වයි. ජලය, සුළඟ, තරංග, අයිස් වැනි පරිවහන කාරක මගින් ඛාදනය වූ ආග්නේය හා විපරීත පාෂාණවල සුන්බුන් දීර්ඝ කාලයක් තැන්පත් වීමෙන් අවසාදිත පාෂාණ නිර්මාණය වේ. මැටි, ඩොලමයිට්, හුණුගල්, ගල්ලඟුරු හා ජිප්සම් මේවාට උදාහරණ වේ. අවසාදිත පාෂාණවල ප්‍රයෝජන මීළඟට විමසා බලමු. ගොඩනැගිලි කර්මාන්තයට හුණුගල් හා වැලිගල් වශයෙන් යොදා ගැනීම, දියළු අවසාදිත කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත කිරීම, කුඹල් කර්මාන්තයේදී අමුද්‍රව්‍ය ලෙස භාවිත කිරීම, විසිතරු භාණ්ඩ නිෂ්පාදනයට යොදා ගැනීම හා බලශක්ති වශයෙන් ගල්ලඟුරු යොදා ගැනීම අවසාදිත පාෂාණවල ප්‍රයෝජන වේ. දැන් විපරීත පාෂාණ සලකා බලමු. මුලින් නිර්මාණය වූ ආග්නේය හා අවසාදිත පාෂාණ අධික උෂ්ණත්වයට හා පීඩනයට ලක්වී ව්‍යුහමය වෙනස්කම් ඇතිවීමෙන් විපරීත පාෂාණ නිර්මාණය වේ. එහිදී මෙහි ස්වභාවය, ව්‍යුහය, රසායනික සංයුතිය ආදී වශයෙන් වෙනසකට ලක්වේ. ඒ සඳහා අධික තාපය හා පීඩනය හේතු වේ. නයිස්, ක්වාට්ස්, කිරිගරුඬ හා දියමන්ති, මිනිරන් හා ඩොලමයිට් ආදියත් විපරීත පාෂාණවලට උදාහරණ වේ. දැන් විපරීත පාෂාණවල ප්‍රයෝජන සලකා බලමු. දියමන්ති ආභරණ සෑදීම සඳහා භාවිතා කරයි. එසේම කිරිගරුඬ ප්‍රතිමා, විසිතර භාණ්ඩ වැනි දේ නිර්මාණය සඳහා යොදා ගනී. මිනිරන් ලිහිසි ද්‍රව්‍ය වාතු අච්චුවලට සහ තීන්ත වර්ග නිපදවීමට යොදා ගනී. එසේම ඩොලමයිට් පොහොර නිෂ්පාදනය සඳහා භාවිතයට ගැනී. ඔබේ දැනුම වර්ධනය කර ගැනීම උදෙසා තවත් මෙවන් අධ්‍යාපනික වීඩියෝ නැරඹීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරන්න. subscribe කරලා පහත ඇති bell sign එක, එහෙම නැත්නම් සීනුව ලකුණ click කරන්න. එහෙනම් ඔබ සැමට සුබ දවසක්. Thank you. ස්තුතියි.